අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති විකාශයත් සමගින් අපි සූදානම් ප්‍රථමයෙන් විමසා බලන්නට සිරස්තල වැලිකඩ රිමාන්ඩ් රැඳවීමකටත් කොරෝනාව වැළඳෙයි ජේෂ්ඨ පුරවැසි තැන්පතු පොලි අනුපාතිකයේ කිසිදු වෙනසක් නැහැ මුදල් අමාත්‍යාංශයෙන් සහතිකයක් यहाँ पाल नीट मेतिवरन वह कदर उबावच अगमेतिगेन चोदना ऑनलाइन उससे अध्यापने कले अमेरिका वी वेंदी सिटी विदेश सिसुंट रटिन पिटवे नई नियोग प्रथमें देश पुआत වැලිකඩ රිමාන්ඩ් බන්ධනාකාරී රැඳවීමක COVID-19 ආසාදිතක වශයෙන් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ සමගින් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයා කන්දකඩු වීටි මද්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජූනි 27 වෙනිදා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙත මාරු කර එවන ලද අය. මෙම රෝගියා සම්බන්ධයෙන් සහ අනිකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ හා නිරෝධායන කටයුතු සිදු කරමින් පවතිනවා. පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර සුවේ ලැබූ නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 888ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් නාවික සෙබළුන් 3 දෙනෙකු සුවේ ලැබීමත් සමගයි. කොරෝනා වෛරසයට ගොදුරු වූ නාවික හමුදා සමාජිකින් 904 දිනකින් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික සමාජිකින් 16 දිනක පමණයි. මෙරට කොරෝනා ආසාදිතින් ලෙස හඳුනා ගැනුණු 2078 දින අතුරින් 1917 දිනක මෙවැනි විට පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 150ක්. පුත්කලින් 43 දිනක වෛද්‍ය අධීක්ෂණ යටතේ පසු වෙනවා. කොරෝනා ව්‍යසනය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි වී සිටි තවත් ශ්‍රී ලාංකිකින් පිරිසක් දිවයිනට පැමිණියා. සවුදි අරාබියේ රියාත් නගරයේ සිට ශ්‍රී ලාංකිකින් 281 දෙනෙකුයි මෙසේ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට ළඟා වූයේ. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මැලිලා නගරයේ සිට තවත් ශ්‍රී ලාංකිකින් 48 දෙනෙකුද දිවයිනට පැමිණියා. දෝහා කටාර් සිට 14 දෙනෙකුද ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් සියලු දෙනාද PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවා තිබෙනවා. එරට මරණ සංඛ්‍යාවද 20,000 ඉක්මවා ගිය බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතින් පළමු ලක්ෂය වාර්තා කිරීමට දින 110ක් ගත වුණා. එහෙත් එය 6 ලක්ෂය සිට 7 ලක්ෂය ඉක්මවා යාමට ගත වූයේ දින 4ක් පමණයි. පසුගිය දින කිහිපය තුළ සිට ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා. ඒ අනුව වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර රුසියාවද පසු කරමින් ඉන්දියාව ඊයේ දිනේදී 3 වන ස්ථානයට පත් වුණා. COVID-19 හේවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන විට ලොව පුරා 1,17,40,105 දෙනෙකුට ආසාදිනී වී තිබෙනවා. සුවේ ලබ ඇති රෝගීන් සංඛ්‍යාව 67,36,391ක්. වෛරසයේ ආසාදිනී හේතුවෙන් මරණ 540,677ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගතපු පැය 24 තුල ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 50,000 ඉක්මවුවා. ඒ අනුව ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේදී මිලියන 3 ඉක්මවා ගියා. මේ අතර බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ නැවතත් කොවිඩ් පරීක්ෂණයකට භාජනය කළ බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ ඔහුට රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් වෛරස ව්‍යාප්තියේ අවදානම පිළිබඳ ජනාධිපතිවරයා නොසලකිලිමත්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා. ආසාදිතින් 16,26,071ක් සහ මරණ 65,556ක් සමගින් බ්‍රසීලිය දෙවනුවට වැඩිම පීඩාවට පත් වූ රට ලෙස සටහන් වෙනවා. රට තුල සිටින විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය 70% සිට 30% දක්වා අඩු කිරීමේ පනත් ගැටුම්පතකට ක්වෙඩ් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
එරට සිටින ඉන්දියානුවන්ගේ ප්‍රතිශතය 15% නොයෙක්ම විය යුතු බවයි ක්වෙට් වාර්තා සඳහන් කළේ. ඒ අනුව 800,000ක් පමණ ඉන්දියානුවන්ට ක්වෙටේ හැර යාමට සිදු වුණු ඇතැයි වාර්තා වෙනවා. තෙල්මිල පහත වැටීම සහ කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් තම රට තුල සිටින විදේශ ශ්‍රමිකයන් සීමා කළ යුතු බවයි එරට ජනතාව පෙන්වා දෙන්නේ. ज्येष्ठ पुरावेसी तेन्पतुविनुवेन गेवनु लबन पोली अनुपातके किसितु वेनसक् सिदु कर नेति बव मुदल अमात्यांशे अवधारणे करनुवा मेतेक पवति पोली अनुपाते एलेस अकांदेव क्रियात्मक बवाई अमात्यांशे पवसान्ने तरुण जवय रटे संवर्धने वेनुवेन कैपकल ज्येष्ठ पुरावेसियन्गे अनागते सुरक्षित किरीमे अरमुनेन ओन्गे तेन्पतु संदहा वू विशेष पोली अनुपात वेडसटहन आरंभ केरुणे 2014 वसरेदी मेम विशेष पोली अनुपात प्रतिलाभे किसिदु संशोधनयक् सिदु करन नैति बवत् ए आकारेन्म एय अखंडव क्रियात्मक केरन बवत् मुदल अमात्यांशय अवधारणे करनवा मे संबंधेन राज्य प्रवृत्ति डिपार्टमेंट पेवति विशेष मध्य हमुकदे अमात्य आचार्य बंधु गुणवर्धन महता करुणु पेहदली कला ज्येष्ठ पुरावेसी लाभ लाभांशो विनत किसियां प्रभवेकिं लबन्ना वु आदायं मसकट दिदास पांसीय दक्वात वर्षेकट लक्ष तीय दक्वात आदायं बद्दे निदास बदु सहने वेडिवेलतीयन प्रबल पाताल कली समाज की दिदिनिकु पोलीसिय अतरां गोहत के नते बेनवा දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබලයෙකු වන ගගන නැමැත්තාගේ ප්‍රධාන සහායකයා ලෙස සැලකෙන මහරගම බුබුලා නැමැත්තා හෝමාගම නියඳගල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. 44 වරුදී සරත් ඒකනායක නැමැති මෙම සැකකරු සමග ගිනියවියක්ද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. මේ අතර අතුරුගිරිය ශාන්තා ලෝකගම ප්‍රදේශයේදීද තවත් අපරාධ කල්ලි සමාජිකයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. पोलिस विशेष कार्य बलकाय सिदुकल वेटलीम कदे हेरोइन ग्राम 3 मिलीग्राम 120ක් සමග අත්තරංගොටගත් මෙම සැකකරු මිනිස්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවයි අනාවරණය වී ඇතේ. විදේශයක සිටින සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබලයෙකුගේ සමීපතමේකු ලෙස සැකකරු කටයුතු කර ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා. पोलिस मद्र विनाशक कार्यांशय सिदुकरण विमर्शन वलट अतालव सिटी पोलिस परीक्षक वरेकु कडवत पोलिसियेत बारवी तिबेनवा මද්රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පැවැතු හා ඊට සහාය දක්වූ බව කියන පොලිස් මද්රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබුණා. වේරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමැති 49 හැවිරිදි මෙම සැකකරු කඩවත පොලිස් ස්ථානයේ වෙත බහර වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. पोलिस अने नोतका पलायामेत तत्कल त्रिरोध रतेकट पोलिसिय राजांगने प्रदेशेदी वेडितबी माक्सिदु करत बेनवा ईए रात्री 7:30ට පමණ රාජාංගනේ පොලිස් වසමේ අනුරාධපුර පුත්තලම මාර්ගයේ රාජකාරී යෙදී සිටි කොට්ටාස යතුරුපැදි ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයක් නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේ ත්‍රිරෝද රථය පොලිස් අනනුතකා ධාවනය කළ බවයි පොලිසිය පවසන්නේ. ත්‍රිරෝද රථය නතර කිරීම සඳහා එහි පසුපස රෝදයට එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි තබා තිබෙනවා. ත්‍රිරෝද රථය අතුරු මාර්ගයක තිබී පොලිසිය සොයාගත්තා. එහි සිටි සැකකරුවන් පලා මෙම පුද්ගලයන් කිසියම් අපරාධයක් කිරීමට හෝ අපරාධයක් සිදු කර පලා යන පුද්ගලයන් දෙයන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාජාංගනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. යහපාල රජයට මැතිවරණ පැවැත්වීමේ ඕනෑකමක් නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් මැදමුලනේදී පැවැතුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ක්‍රියාකාරී හමුවට මාජන නියෝජිතින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න. මැතිවරණයක්වත් තියාගන්න යට වුමනාවක් තිබුණ නැහැ පහුගිය කාලේ. ඒකාධිපතියන් විදියට වැඩකරන එක්තරා විදියක වැඩපිළිවෙලක් අරගෙන ගියා. මොකද අපිට පුරුණන් මාමන විපක්ෂය ඉඳගෙන ඒවා මර්ධනය කරන්න. සමහර දේවල් වුන් කරා.
මේ හම්බන්තොට වරාය හදලා ඉවරුණයි පස්සේ ගුවන්තොට පොළ හදලා ඉවරුණයි පස්සේ ඒවා වික්කා නිකම විකුණයි කියලා හිතුවද නෑ ඇමතිවරු වෙනස් කරලා තමයි විකේ අවසානයේ ඔය වැඩ ඉවරනකොට අවුරුදු 200 200කට පස්සේ තමයි ඉපදෙන දරුවෝ තමයි ඔයගල අවසාන තීන්දුව ගන්න වෙන්නේ අනාගතේ ඒක තමයි කොළඹ වරායට කරේ ඉතින් මේ විදිහට තමයි අපේ සම්පත් ටික විකුණගෙන ගියේ මේ කාටද මේ වයිති මේ ඉපදෙන හැම දරුවෙකුටම අයිති භූමිය මෙච්චරයි තියෙන්නේ මූද කාදනේ වෙලා හැමදාම රට භූමියෙන් ඈත් වෙවි යනවා නමුත් අපේ ආණ්ඩුව විතරයි මූදක් ගොඩ කරලා භූමියක් හදලා දීලා තියෙන්නේ අක්කර 650ක් විතර වෙන පළවෙනි වතාවට ලංකාවේ සිතුවමත් වෙනස් කරන්න අපිට පුළුවන් වුණා ඉතින් අපි කරන්න පුළුවන් වැඩ කරා අද වෙනකොට බුරු ප්‍රචාර හරියට ගිනේ කුරුණෑගල නේ යන්න හම්බතොට වෙලා ඉන්නෝ හම්බතොට විතරයි වැඩ කරන පාට जन बलवेगे नायक सजित प्रेमदास महता के प्रधान මම ඉඳුරාම පොරොන්දු වෙනවා විශේෂයෙන්ම කලාකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සුභ සාධනය වෙනුවෙන් ඒ වගේම දේශීය කලාවට ලබා දිය යුතු ඒ ප්‍රමුඛතාවය ඉඩකඩ රටේ නීති රීති රෙගුලාසි හරහා ලබා දීලා නැවතත් වරක් මේ රටේ කලාකරුවා එදා ලැබුණු ඒ ප්‍රශස්ත සැලකිල්ල ඒ රන්වන් යුගය අපි සමගි ජන බලවේගෙන් බිහි කරනවා කියන එක මම මේ අවස්ථාවේදී අපි කලා ශිෂ්‍යයෝ සියලුම දෙනා සමගී කලා බලවේගයේ කැඳවුම් කරු ඩයනාගමගේ මහත්මියතුරු කලාකරුවන් මෙම අවස්ථාවට එක් වුණා. මෙම කලා බලවේගයේ නිල වෙබ් අඩවියද මෙහිදී විවෘත කෙරුණා. මෙහිදී අදහස් දක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ කලාකරුවන්ගේ අනාගතය යහපත් කිරීමේ වැඩපිළිවෙල තමන් ආරම්භ කරන බවයි. මම මෙතනට ආවේ කියන උපෝ දුප්පතුන්ට සලකන. අනේ උපෝ සජිත් ප්‍රේමදාස නායක තුමාගේ රැස්වීම බලන්නනේ අප්පා. අනේ අප්පා. මේ සතිත් මැද ඉන්නෝනේ. හැමතුමා අලුත් දාන්න පිටවන්නේ යන්නේ. පස්සින් දැන. කටුකස්සරදී පොල්කොල්ල ජලාශයට පැන සිසුන් දෙදෙනෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. නවයාල තැන්න දුම්රිය පාලම ප්‍රදේශයෙන් මෙම සිසුන් දෙදෙනා පොල්ගොල්ල ජලාශයට පැන තිබෙන්නේ අලුයම 5:45ට පමණයි. පොල්ගොල්ල නවයාල තැන්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදී සිසුවියක හා පල්ලේ තලවින්න ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදී සිසුවෙකුයි මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙන්නේ. ඊයේ දිනේ සිට මොවුන් දෙදෙනාම අතුරුදන්ව සිට ඇති බවට දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබුණා. මොවුන් දෙදෙනාගේ සිරුරු මෙවන විට ගොඩගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා. උදේම මං ගෙදර ඉඳලා එනකොට ජෝඩුවක් ගඟට පැන්නා කිව්වා. කිරිමි ළමයා බහලා ගත්තා. ගෑනු ළමයා රතු කම්බියක් දාලා පොඩ්ඩක් බැලුවා තන කොයිද කියලා. එතකොට මාත් ඉලා. කොරෝනා වසංගතයේ හේතුවෙන් දුම්රිය තාවනේ නොවූ කාලයට අදාළව ලබාගත් වෙන්කල ආසන ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය බලපත්‍ර මත නිකුත් කර ඇති වෙන්කල ආසන ප්‍රවේශ පත්‍ර ගාස්තු අය කිරීමකින් තුරව ආසන වෙන් කිරීමක් සහිත ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරනවා. මුදල් සඳහා නිකුත් කර ඇති වෙන්කල ආසන ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් එම ප්‍රවේශ පත්‍රයේ වටිනාකමට සමාන හෝ ඊට වැඩි දුම්රිය ගමනක් සඳහා මගින්ගේ ඉල්ලීම පරිදි වෙන්කල ආසන ප්‍රවේශ පත්‍රයක් ලබා දෙනු ඇතේ. මෙහිදී ගාස්තුවේ වෙනසක් ඇතනම් හිඟ මුදල් ගෙවිය යුතුයි. මෙම පහසුකම් ලබා ගැනීමට මුල් ප්‍රවේශ පත්‍රයේ සඳහන් මගින්ම නවකමන සඳහාද සහභාගී විය යුතුයි. නව ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ වීමෙන් පසුව පමණක් ගමනට දින 30කට පෙර නව ප්‍රවේශ පත්‍ර නිකුත් කරනවා. අදාළ ගමන් දෙසැම්බර් 31 වන දිනට පෙර සිදු කළ යුතු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙම අවස්ථාව ප්‍රයෝජනෙට ගත නොහැකි නම් මිලදීගත් ප්‍රවේශ පත්‍ර සඳහා ගාස්තු ආපසු ලබා ගැනීමට අදාළ දුම්රිය ස්ථානයේ වෙත නියමිත ආකෘතියට අනුව ඉල්ලීම් කළ යුතු වෙනවා. බස්නාහිර සමරගම මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල තනින් තන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අදවසේ දිවිනේ බස්නාහිර සබරගම මධ්‍යම දකුණු සහ වයම පළාත්වල සිවාර කිහිපයක් ඇති වෙනවා. ඒ වගේම ඌවසා නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී රාත්‍රී කාලයේදී විශේෂ ගිවුරුන් සහිත විශේෂ තියෙන පුළුවන්කම තියෙනවා. දිවින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරේ බටහිර බැම් ප්‍රදේශවලත් ඒ වගේම උතුරු උතුරු මැද සහ වයම් පළාත්වලත් ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගයේ විට මීට 40 කිමි 40 දක්වා වැඩි වීම හැකියාවක් පවතිනවා. ඒ වගේම ගිවුරුන් සහිත විශේෂ තියෙන විට තාවකාලික තදු සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගේ සිදෙන අනුතුරු අමගර අගෝස්තු පස්වනදා පැවැත්වෙන 2020 මහමැතිවරණය සම්බන්ධයෙන් මෙවැනි විට දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් පළවන 2020 වේදිකාව තැන් කෙල් ගහෙන් කෙල් මුවෙනවා. ඒකෙන් කෙල් මල පිපෙනවා. ඕන කෙල් මලක් නෙවෙයි. කේල් මලෙන් කේල් කන වැටෙනවා. කන වැටෙනකොට ගහම අරිනවා. හැබැයි අපි සමගි ජනබල වේගය හදලා එක්සත් ජාතික පක්ෂයට එහෙම වෙන්න දෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂින් ඉල්ලද්දි ඔක්කොම චරිත. එක්සත් ජාතික පක්ෂයේ බෝඩ් එක නොවෙන්නට ඔය බෙදුනා කියලා හිතන අයට ඉල්ලන්න පුළුවන්ද දිනන්න පුළුවන්ද? එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකන් ඔක්කොම චරිත. මම ඇතුළු ඔක්කොම. එක්සත් ජාතික පක්ෂයෙන් පිටත ගිය ඔය වගේ අය නෙමෙයි. ඒගොල්ලොත් අවසානයේ රුපියල් 5ක සමාජිකත්වය අරගෙන සිරිගොතට ඇවිල්ලා තමයි පක්ෂ සමාජිකත්වය දෙලා ආපහු දේශපාලනය කරේ. මේ තරඟයේ ඉන්නේ තරඟකරුවෝ දෙන්නයි. ඒක අපි මේ වේදිකාවෙන් දන් කියනවා පොහොට්ටුවයි සමගි ජනබල වේගයයි විතරයි. අනිත් පක්ෂ සියලු නායකයෝ විසින් විනාශ කරලා දාලා අවසානයි. ඩිජිටල් තාක්ෂණයේ පළවෙනි අමාත්‍යවරයා වුණේ මම. ඩිජිටල් කියන වචනේ තේරුම මොකක්ද? ඩිජිටල් කියන වචනේ ආංකන කිව්වට සරල භාෂාවෙන් කිව්ව ඩිජිටල් කියන්නේ ඇඟිලි වලින් කරන. සජිත් මැතිතුමා සහ රටේ වෙන දේවල් ඔබේ ඇඟිලි තුඩු දෙකකට අපි ගෙනල්ලා තියෙනවා. එතන දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවද? එතන ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවද? එතන සමාජ ප්‍රතිපත්තියක් තියෙනවද කියලා කිසි වග විභාගයක් නැහැ. මේක සජ්ජාති පක්ෂ කෑලි ගලවගෙන ගිහිල්ලා හයි කරගෙන කරන්නත් බෑ ඒ කට්ටියට. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ මෑත කාලීන වශයෙන් පුදුමාකාර දේශපාලන තීන්දුව ගන්න තත්ත්වකටපත් වෙලා තියෙනවා. බුදුදහමෙත් අන්නාගම් වලත් පළවෙනි පාඩමක් හැටියට තියෙන්නේ කෘතවේදීත්වය. හැබැයි මෙතුම ලංකාව වටේම යනවා මේ අද දක්වා මේ මොහොත දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයට ගිහිල්ලා තමන් පෝෂණය කරපු ඒ ප්‍රධාන කණ්ඩායමටවත් ස්තුතිය කියන්න තරම් කෘතවේදී වෙලා නැහැ. දැන් මාළුකෝට කතා කරනවා පවුලට 20000ක් ගානේ දෙනවා. පවුලට 20000 ගානේ දෙන්න ගිය අයියා මිනිස්සුන්ට පඩි ටික ගෙවන්න විසඳන බලත් කැතුම් පද ඉදිරිපත් කරාම ඒකට විරුද්ධව ඡන්දෙ දුන්නා. ඒකින් ඉඳයි පාර්ලිමේන්තුව විසිරුවේ. ඒකට විරුද්ධ වුණාට පස්සේ තමයි අංකල්ලාට මතක් වුණේ පෙන්ෂන් නැහැ කියලා. දැන් මැරෙන්න යනවා මොකක් හරි ක්‍රමවේදකින් ආයතන පෙන්ෂන් එක සෙට් කරගන්න මේක එක දවසක් හරි ආය රැස් කරන්න. ඉතින් මේ විදිය විපක්ෂයකට ඔබ තමුන් නැන්සලා තවත් අවස්ථාවක් දෙනවද? එක්සත් ජාතික පක්ෂය ගත්තොත් අද පළු දෙකක් බවට පත් වී තිබෙනවා. උන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයෙන් බවට පත් වී තිබෙන්නේ ඡන්දෙන් පස්සේ සිරිකොත අල්ලන්නේ කවුද? අපිට වැඩක් තියෙනවද? සිරිකොත කවුද ඇල්ලනව කියන එක රටට වැඩක් නැහැ. දැන් අවුරුදු 3කට කිට්ටු වෙනවා 50 සභාව නැහැ. ඒ 50 සභාව මේ මගේ ආණ්ඩුවේම හිටපු අගමැතිතුමා තමයි පටලෝලා පාර්ලිමේන්තුවේ කොමිටි කියලා දාලා පටලෝලා 50 සභාව ඡන්දේ නැතිම කොල්ල දැම්මා. එතකොට මේ දේශපාලන අර්බුදයේ ආර්ථික අර්බුදයේ සහ සමාජ අර්බුදයේ ගත්තහම මේක විසඳන්න මේ ආණ්ඩුවම ශක්තිමත් වෙන්න ඕනේ. විපක්ෂයට පාර්ලිමේන්තුවේ බලය ගියොත් මේ මැතිවරණය මොකද වෙන්නේ? මේ ආණ්ඩුව නෙවෙයි රට බරපතල අමාරුවකට වැටෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මාව පොදු අපේක්ෂක විදිහට තෝරගත්තා. ඒගොල්ලන්ගේ පක්ෂයේ කට්ටිය කතා කරලා මිනිහා හොඳයි කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙයා පොළොන්නරුවේ ඉඳලා ඕන පාට් එකක් දාලා මෙයා නමලා ගන්න පුළුවන් කියලා තමයි හිතාගත්තේ. ඒකෙන් ඉඳලා ඉතින් ගැටුම් දිගටම සිද්ධ වුණා. ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ දවසක්.